හිතතුනි මිතුරනි අපි හැම කෙනෙක්ම හරියෙන් හරි රාස කරනවා හිතේ සතුට තියාගෙන හිතේ සැනසෙල්ල තියාගෙන මේ ජීවිතය ගෙවන්න. අපේ ජීවිතේ මුඛ්‍ය අරමුණ වෙන්නේත් අපේ ජීවිතේ අවසාන අරමුණ වෙන්නේත් සතුට පිරිච්ච සැනසෙලි ජාතක ජීවිතයක් භුක්ති විඳින එකේ ජීවිතය ගෙවන එක ජීවිතයේ අවසානයේ දක්වයි සතුටයි සැනසෙල්ලයි අරයි යන එක. අපි එකට කැමතු වුණාට හිතතුනි මිතුරනි සමහර විට මේ අපි තුල තියෙන යම් යම් දුබලතාවයන් අපේ ජීවිතේ සතුට සමහර විට නැති කරනවා. සමහරවිට අපි තියෙන විශේෂයෙන් අපේ මානසික දුබලතාවයන් අපි හිතන පතර රටාවේ තියෙන යම් යම් අඩුපාඩු නිසා අපි අර අමාරුවෙන් රැස් කරගත්ත අමාරුවෙන් ගොඩනගාගත්තේ සතුටේ සැනසෙල්ලයි සමහරවිට අපේ ජීවිතෙන් පලා යනවා ජීවිතෙන් ඈතට යන අවස්ථා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වන එක කාරණයක් තමයි සමහරවිට ඔබත් මේ ඔබේ ජීවිතේ මම මේ කියන දේ අත්දැකලා ඇති. සමහර වෙලාවට කල්පනා කරලා බලන්න දැන් අපේ ජීවිතේ වෙන අපි මුහුණ දෙන යම් යම් දේවල් සම්බන්ධව අපි හැම කෙනෙක්ම අපේ ජීවිතයේ යම් සිද්ධියක් පුද්ගලික අවස්ථාවක් අපේ ජීවිතයට ඇවිල්ලා යම් යම් සිදුවීම් අපේ ජීවිතයේ වෙනකොට අපි ඒ සම්බන්ධව සිටිය යුතු ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ සම්බන්ධව අපේ සිටිවිලි නිර්මාණය කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. දැන් සමහර අයගේ පුරුද්දක් තියෙනවා ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒ පිළිබඳව සිටීම. නැත්තම් ඕනට වඩා යම් යම් දේවල් ගැන හිතන එක. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන ඕවර් තින්කින් කියලා. නැත්තම් වැඩිපුර නැත්තම් අනවශ්‍ය විදියට සිටීම කියන එක. හැබැයි අපි දන්න සුප්‍රකට කියමනක් තියෙනවා කිසිම දවසක කිසිම දෙයක් ගැන ඕනට වඩා හිතන්න එපා කියලා. ඒත් ඕනෑමට වඩා හිතන්න ගියොත් එහෙම සමහර විට අපි ගොඩනගා ගන්න සැනසෙල්ල සතුට නැති වෙනවා. මොකද අපි මේ ඕනෑමට වඩා හිතන්නේ අපින් පරිබාහිර කාරණා පිළිබඳව නැත්නම් අපිට පාලනයෙන් තොල කාරණා පිළිබඳව. මම ඔයාලට හොඳ උදාහරණයක් මේකට කියන්නම්. හිතන්නකෝ එක්තරා කාන්තාවක් ගුවන් යානයකින් වෙන රටකට යනවා. ඇයිගේ දියණිය ඉන්නේ හිතන්නකෝ ඇයිගේ දියණියගේ පවුල ඉන්නේ ඇමරිකාවේ කියලා. ඇයි නිමාඩු කර දියණිය බලන්න ඇමරිකාවට පිටත් වෙනවා. එතකොට ඇයි ගුවන් තොටුපළට දැන් යනවා. ගුවන් තොටුපළට යනකොට දැන් ඇය ගුවන් තොටුපළට ඇවිල්ලා අදාළ කාර්ය කරලා ඇය මේ ගුවන් යානයට නගින අවස්ථාවේ හිතන්නකෝ දැන් ඇයට දීලා තියෙන්නේ 79 සීට් එක කියලා. ඒ සීට් එක එයාගේ බෝඩින් පාස් එකේ එතන සදාහන් වෙලා තියෙනවා. ඒ සීට් එක 79 කියලා දැක්කට පස්සේ එයා කල්පනා කළොත් එහෙම මේ මට කලින් මිනිස්සු යනවා ඒ මිනිස්සු සීට් එක අල්ලගනින්න දන්නේ නැහැ. කවුරු හරි වාඩි වෙලත් දන්නේ නැහැ. සමහර විට වෙන කෙනෙක් එතන බෑග් එක තියලත් ඇති. මේ මට කල්පනා වෙන්නේ මං වයස නිසා අරයා මට මේ අර පරණ සීට් එකක් දුන්නත් දන්නේ නැහැ. සමහර ලාට ඒ සීට් එකේ යන ගැලවිලත් ඇති. බලන්න දැන් එහෙම හිතන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් හිතන්න සීට් එක ගාවට යනවා කියලා මුකුත් වෙලා නැහැ. දැන් සීට් එකේ වාඩි වෙනවා. ඊට පස්සේ වම් පැත්තේ මිනිස්සෙක් ඉන්නවා හිනාවක් නැහැ. කල්පනා කළොත් එහෙම අපෝ මෙයා මේ මරාගෙන මන්ට සත්වවාදීද දන්නේ අර බෑග් එකක් තියෙනවා මට හරි සැකසහිතයි. මේ මිනිස්සේ හරියට චෙක් කරලත් දන්නේ නැහැ අරන්තියේ. මේ මිනිස්සයා මේ සමහර විට එයාපෝට් එකේ පරීක්ෂා නොකර ආවත් දන්නේත් නැහැ. එහෙම හිතුවොත් මොකද හිතුවොත් වෙන්නේ? ඒ අතරේ මෙහෙමත් හිතනවා. මේ දැන් ෆයිලට් මේක නගනවනේ. ඔය ෆයිලට් ලයිසන් තියෙනවද දන්නේත් නැහැ. සමහර විට හොර හොර ලයිසන් එකකින් දන්නේත් නැහැ ඇවිල්ලා තියෙන්නේ. අනේ මගේ ලැගේජ් ටික මම එයාපෝට් එකේදී දැම්මා අර අර ගුවන් යානයේ පටවන තීරේට. ඒ ලැගේජ් ටික ඇත්තට ආවත් දන්නේත් නැහැ. සමහර විට ඇතුළේ ඇවිල්ලා කඩලා මගේ බඩු ටික ගත්තත් දන්නේත් නැහැ. බලන්න දැන් එයා මෙහෙම එක දිගට හිතන්න ගියොත් එම මොකද වෙන්නේ කියලා. යාර සතුටේ මේ ගමන යන්න පුළුවන්ද? නැහැ. එයා ඒ සීමාවෙක්ම අපි කියන ඕව තින්ක එයා වැඩිපුර මේ හිතන්නේ. එයා හිතන්න ඕන එකම දේ මෙච්චර. එයා එයාපෝට් එකට එනකොට එයාගේ පාස්පෝර්ට් එක අරන්ද, ටිකට් ගුවන් ටිකට් එක අරන්ද, අද වියදම් කරන්න අදාළ ඩොලර් ප්‍රමාණයක් අතේ තියෙනවද? එයා ඇමරිකාවට නම් යන්නේ ඒ වෙලාවේ උෂ්ණත්වය කොච්චර සීතල ඇඳුම් ටික අරගෙනද? ඊට පස්සේ ඒ පුංචි පුංචි කාරණා ටිකක් විතර එයා හිතන්න ඕනේ. එතනින් එයා හැම දෙයක්ම එයාගේ පාලනයෙන් තොරයි සහ ඒකට විධිමත් විද්‍යානුකූල තාක්ෂණික ක්‍රමවේද ලෝකෙ නිර්මාණය කරලා තියෙනවා. පයිලට් කෙනෙකුට ලේසියෙන් ඇවිල්ලා ආසනික වාඩි වෙන්න බෑනේ. ඒ එතන විශාල පරීක්ෂා කිරීම ගණනාවක් මැදියේ තමයි යන්නේ. ඒ වගේම මගියෙකුට ලේසියෙන් පුපුරන ද්‍රව්‍ය හරි යම් යම් දෙයක් අරගෙන ගුවන් යානයකට නගින්න බෑ. ඒ වගේම ගුවන් යානයක් හැම ගමන් වාරයක අවසානයේම මේ ආසන සහ අනිත් හැම දෙයක්ම පරීක්ෂා කිරීමට ලක් කරනවා. ඒතකොට ඒව හරියට කරලාද කියලා ඔයා හිතන්න ගියොත් ඔයා ඒක චෙක් කරන්න ගියොත් ඔයා ඔයා ගිහිල්ලා ගුවන් මේ ගුවන් යානේ ඒ නැවිය ගුවන් නැවියගේ ඒ ෆයිලට් ගෙන් ඉල්ලුවොත් එහෙනම් ඔයාගේ පාස්පෝර්ට් එක දෙන්න බලන්න ඔයා හරියට පාස්පෝර්ට් එක අරන් ඔයාගේ මේ ඒ බලපත්‍රේ හරියට අරන්ද තියෙන්නේ ඔයා අදාළ මූලික දේවල් කරලාද කියලා පරීක්ෂා කරන්න ගියොත් එහෙනම් ලොකු ප්‍රශ්නයක් එන්නේ. මම මේ සරල උදාහරණයක් ගත්ත හේතුවත් නේ. දැන් ඔය කාරණෙන් එහා ගිහිල්ලා බලන්න ඔයාගේ ජීවිතේ කොච්චර දේවල් නම් ඔයා ජීවිතේ හිතනවද කියලා. සමහරවිට අපි ගොඩාක් හිතන්නේ යනවා. හිතුවොත් එක කාන්තාවක් එයා පොඩි ළමා කටන්දරයක දැක්කා අලියෙක් වතුර මොනකොට අලියාගේ බඩට සර්පයි ටිකක් යනවා. ඉතින් මේ කාන්තාව මොකද වෙන්නේ? මෙයා රෑ නිින්දදී මේක හීනෙන් දැක්කා.
ඊට පස්සේ එදා ඉඳලා අනිත් දවස් ඉඳලා මෙයාගේ බඩේ මේ සර්පයි දඟලනවා වගේ මෙයාට හරි දුකක් දැන් මෙයා මේක හිතලා හිතලා මෙයාගේ යටි හිතට හොඳට ගියා මෙයා වෛද්‍යවරයෙක්ගෙන් එහා කිව්වා හම්බෙලා මගේ මේ බඩේ සර්පයි ඉන්නවා වගේ චුට්ටක් පරීක්ෂා කරලා බලන්න එයා පරීක්ෂා කරලා කිව්වා අනේ එහෙම එකක් නැහැ තව වෛද්‍යවරයෙක් ගාවට ගියා තව කෙනෙක් ගහමු 6-7 දෙනෙක් ගාවට ගියා හැම කෙනාම කිව්වා බඩේ වගේ ඔයාගේ කුස තුල සර්පෙක් නැහැ කියලා ඊට පස්සේ තව වෛද්‍යවරයෙක් ගාවට ගියා ඊට පස්සේ වෛද්‍යවරයාට තේරුණා මෙයාට මේ මානසික ගැටලුවක් තියෙන කියලා එයා කිව්වා ඔව් ඔයාගේ බඩේ මේ සර්පයි ඉන්නව මට පේනවා ස්කෑන් එකකින් අපි ඔපරේෂන් එකක් කරලා අයින් කරමු කිව්වා. ඉතින් මට මාර සතුටුයි දැන් මෙයා කියපු දේ ඔප්පු වුණානේ. ඊට පස්සේ තෝනේ ඔපරේෂන් එකට දවසක් දාගෙන වෛද්‍යවරයා කලේ මෙයාව සිහින ඇති කරලා සේවකයෙකුට කිව්වා වත් ඉන්න සර්පයි පැටව දෙ තුන්දෙනෙක් අල්ලන් ගිහලා බෝතල් එකක් දාලා මෙතනින් තියන්න කියලා. ඉතින් එයාගේ කුස තුල බෑන්ඩේජ් ටිකක් දාලා සිහි අරන් එයාට කිව්වා ඔන්න අපි ඔපරේෂන් එක කළා මේ ඉන්න සර්පය පැටව ටික දැන් වට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මේ කාන්තාව හරි සතුටින් ගෙදරට ගියා සතියක් දෙක හරි සතුටින් හිටියා. ටික දවසක් යනකොට එයාගේ ආයි බඩ ඇතුලේ දඟලනවා වගේ. ඒතොත් නේ අර වෛද්‍යවරයා හම්බෙලා කියනවා ඩොක්ටර් මට හිතෙනවා මේ මහා හැපින් අරන් දැම්ම ඒ වුණාට එයා දැන් බඩ ඇතුලේ පැටව ගහලා පැටව ගොඩක් දඟලනවා වගේ මට දැනෙනවා කියලා. ඉතින් හිතුවත් අපි සීමා විකුණා හිතන්න ගියොත් එහෙම කොච්චර දුරකට මේ හිතීම අරයි යන්න පුළුවන්ද? ඒකෙන් වෙන අපේ ජීවිතයේ සතුට සැනසෙල්ල අයින් වෙන එක. ඒ නිසා ඕන කිසිම දෙයක් ගැන ඕනට වඩා හිතන්න යන්න එපා කිසිම දවසක.